රැස්වීමට සර්වාගමික නායකින් ජනාධිපති ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් දෙක්ව සිටියා. ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ අනපේක්ෂිත මොහොතක ඇති වූ සිදුවීමේදී ජනතාව සන්සුන්ව තබා ගැනීම සඳහා ආගමික නායකින් කළ මඟ පෙන්වීම අගය කරන බවයි. විනාශකාරී ත්‍රස්තවාදය මුලිනුපට අදමීමට සියලු දෙනාගේ සහාය හිමිව ඇති බවද ජනාධිපතිතුමා කියා සිටියා. මේ සිද්ධියේදී ලෝක බලවතුන් සියල්ලම ඉදිරිපත් වෙලා තිබෙනවා ත්‍රස්තව IS සංවිධානය ලංකාව තුලින් තුරන් කරන්න මර්ධනය කරන්න. විශේෂ රටවල් කීපයක විශේෂඥෝ ඇවිල්ලා අපේ ආරක්ෂක අංශත් එක්ක දැනට ඒකාබද්ධව කටයුතු කරන්නේ. කිසිම අංශයකින් අපි පිට රටවල්වල හමුදා ගෙන්නන්නේ නැහැ. ආරක්ෂක බලයනි හෝ ආරක්ෂක කණ්ඩායම් අපි මේ රට ගෙන්නන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. අපේ ආරක්ෂක හමුදා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ත්‍රස්ත ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කළා, මර්ධනය කළා, රට තිබුණු තත්ත්වයට පත් කළා, යථා තත්ත්වයට සාමකාමී නිදහස් පරිසරයක් ඇති කිරීමේ වගකීම රජයක් විදිහට මම බාර ගන්නවා. ඒ ශක්තිය සෑම අංශයකින්ම ලැබිලා තිබෙනවා. ආගමික නායකින්ද මෙහිදී අදහස් පළ කළා. මුස්ලිම් ආගමික මැච්චුමල්ලා අපිට පාරක් කියලා හිතන්න එපා. අර ඒ කට්ටියගේ කාන්තා පක්ෂයේ මුළු ඇඟම වැහෙන විදිහෙන් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මේ වහප්වාදීන් විසින් අලුතෙන් ගෙනාව ඇඳුම මේය නැති කළ යුතුයි. මම දකින දෙයක් තමයි පහුගිය කාලයේදී මේ ජාත්‍යන්තරය තමයි අපේ රටේ තීරණ ගන්න හදන්නේ. මම හිතනවා බුද්ධි අංශය පහුගිය කාලයේදී සෑහෙන දුරට දුර්වල වුණා මේ ජාත්‍යන්තර මේ අයගේ කෑ ගැසීම නිසා. ඉස්ලාම් ධර්මයට මේක සම්බන්ධ නැහැ. අපි ඒක පැහැදිලිවම මම මගේ ජනතාවට කිව්වා අත උස්සන්න එපා, කිසිම දෙයක් කරන්න එපා ඔවුන්ට. මොකද ඔවුන් නෙමෙයි මේ වැඩේ කරේ. මේ වැඩේ කරේ මේ ජාත්‍යන්තර බලවේගවල මේ යටින් ඉන්න අපිට නොපෙනෙන අදිසි හස්තයක්. I want to kiss the cardinal. His heart is very very genuine. He speaks what the Bible says. And the word he spoke, it is like an angel speaking. And he defeated the situation. මේ වෙච්ච මේ ප්‍රශ්නයත් එක්කම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් උත් සිංහල ජනයාගෙන් උත් ඒ වගේම කිතුනු ජනයාගෙන් උත් සමාව ඉල්ලන්න වෙනවා අපේ නමෙන් මෙවැනි ප්‍රහාරයක් හෙල්ල වෙච්ච බව. ඇත්තටම මම තරුණියක් හැටියට මගේ ආගම එවැනි දෙයක් උගන්නන්න ආගමක් නෙමෙයි. මාතර කොටුවේ මං ජීවත් වෙන්නේ මගේ සිංහල සහෝදර ජනතාව එක්ක, මගේ අසල්වාසී සිංහල. මම මෙච්චර අන්‍යෝන්‍යයෙන් ජීවත් වෙන මං ඒගොල්ලෝ එක්කට ඉන්නවා. මාවත් බලන්නේ ත්‍රස්තවාදයක් විදියට. ඒක අපිට ගොඩක් අමාරුයි, දරා ගන්න බෑ. මගේ පුතා යන්නේ බහුතර සිංහල ළමයි ජීවත් වෙන පාසලක. මුස්ලිම් ළමයි 3 දෙනයි ඉන්නේ. මුස්ලිම් පාසල් මම ඒකට පොඩි කාලෙන්දම් විරුද්ධයි. ආගම් වශයෙන් ස්වාමවංශය ඒක ඉදිරිපත් කරා. ඒක අපි කරේ කරපු වැඩක් නෙමෙයි, පාලකයෝ කරපු වැඩක්. එතකොට මගේ පුතා අහනවා 29 වෙනිදා ඉස්කෝලේ ඇරියොත් මම කොහොමද යන්නේ ඉස්කෝලට. සමස්ත ලංකා ජයමුතුල්ලා උල්මා සංවිධානයේ සභාපති අශේක රිස්මි මුෆ්ති කියා සිටියේ IS ත්‍රස්තවාදීන්ගේ මෙරට ක්‍රියාකාරීත්වය පිළිබඳව මීට වසර 5කට පෙරද ආරක්ෂක අංශ දැනුවත් කළ බවයි.